එස්.එම්.ජේ. සේනාරත්න මගේ පළවෙනි රාජකාරිය උනේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී මැදවැචිය අවුරුදු 3ක් වැඩ කරා. ඊට පස්සේ මට මාරුවීමක් හම්බුණා යාපනයේ යාපන දිස්ත්‍රික්කයේ රේගු නිලධාරියෙක් වශයෙන්. ඊට පස්සේ අවුරුදු 12ක් ඒ රාජකාරිය කරලා 83 මම කොළඹ අපනායන ෆෝට් ඔෆිස් එක අපනායන කාර්යාලයට ආවා. ඒ අපනායන කාර්යාලයේ ඉදිදී මගේ රාජකාරිය වල එක වැදගත් කාර්යයක් වුණේ එවකට මේ ගාමන්ට්ස් ෆැක්ටරි වලට ආනයනය කරන රෙදි වලට තීරුබදු නොගෙවා ගැනීමට අයිතියක් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ ඒ ඇයට ශානයක් වශයෙන් මේ ගාමන්ට් යවලා පිටරට යවලා ආපහු විදේශීය මුදල් ලබා ගැනීමට. නමුත් බොහෝ දෙනෙක් කරේ ඒ ලැබී තිබෙන වාසියෙන් විතරම 10 ලක්ෂයක් ගෙනවන 10,000ක් විතර පොඩි හදලා අනිත් ඒවා ඔක්කොම පිටට විකුණලා විශාල වශයෙන් බදු වංචාවක් තිබුණා. ඒ බදු වංචාව කරනකොට ඒ බදු ඒ අය ඒ නියම ගෙනපු සම්පූර්ණ රෙදි වලට බහණ්ඩ යවුවයි කියන සහතිකය ඒ අපනයන ප්‍රධාන නිලධාරිය වශයෙන් අස්වක් කිරීමේ බලය තිබුණේ මට. නමුත් ඒවකට ඒ වෙලාවේ මේ නාගිත කොඩිතුවක් අපි ඒ දවස්වල නාගිත කිව්වේ නෑ KNS කොඩිතුවක් කියලා කිව්වේ. ඒ නාගිත කොඩිතුවක් මට දවසක් ඇවිල්ලා කිව්වා සර් මේ මෙහෙම ඒවා නිකන් සාහිත කරන්න එපා. මෙතන ලොකු රැකට් එකක් නැත්නම් වංචාවක් වෙනවා. විශේෂයෙන්ම අපේ රේගුල් ධාරිනුත් ඒ එයා ලයින් නැත්නම් ෂිපින් ලයින් වල නිලධාරියෙක් දෙත් ඇතුළත් කරනවා. ඒ විදිහට මම පැහැදිලිවම කිව්වා ඒවා අල්ලන්න තමයි ඔයගොල්ලන්ට ලැජ්ජනේ නේ ඒක කරන්නේ කියලා. එයා විවාහ කරලා ඉවරලා එයා ඒවකට වැඩගත්ම එයාලා ඉන්නේ අපේ ශිෂ්‍යයෙක්ගේ ශිෂ්‍යයා එයා ක්‍රාෆ්ට් එකට ගිරියන්ඩ් බැරි විශාල ප්‍රමාණයක් බඩු ගිරින් බවට ඔප්පු කරන නඩුවක් දුන්නා. ඒ නඩුවෙන් පස්සේ හරිද අපට පුළුවන් වුණා ඒ වංචාව නැවැත්වීමටත් ඒකට ඒකේ ප්‍රශංසාව නැත්නම් ඒකේ අගයීම ලැබෙන්න ඕනන්නේ මේ කුරිතු ඔක්කොගේ ධාරියකට. එහෙම නැත්නම් බැරි වෙලාවත් අන්තිමට මම ඒ නුඹලා කරා නම් සමාජයට මමත් ඒ වංචාකරුවන් අතරට වැටෙනවා. හරිද? නුඹලාගේ මට කියන්න බෑ මම දන්නේ නැතුව මේගොල්ලගේ අස්සම් කරා කියලා. නමුත් ඒක ගියලින් ධාරියකට ඒක විධාතන කරනවා. ධාරිය තමයි අස්සම් කරනකොට ඒක සාර්ථක කරනවා. ඒ නිසා ඒ වගේ විශාල රාශියක් කරා විතරක් නෙමෙයි ඔව් විශේෂයෙන්ම මේ මහා පරිමාණයෙන් වංචා කරන විශේෂයෙන්ම කරපු විශාල නඩුවැල්ලීම නිසා සමහර අය රටින් පැනලා ගියා. ෆෞසිය බක කෙනෙක් කියන ෆෞසිය එයාට මේ ලංකාවේ ඉඳවර පැනලා ගියා. ඔව් ෆෞසිය වගේ අය තමයි අපේ විනාත් හිටු ඉගෙනලාදී බොහෝම ලොකු සලකලා වුණ මේ පගා නැත්තම් වංචා ගත්තා. නමුත් මෙයාට බය පැනලා ගියා. ඒ වගේ තව සමීර වගේ අය සමීර කියලා තව ඉන්නවා දැනට ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශාල වංචාමය ඇල්ලුවා. ඒ වගේ විශාල වැඩ කොටසක් තුරු වෙච්ච එක. ඒ නිසා එයාගේ කාර්යය අගයීතු විතරක් නෙවෙයි ප්‍රශංසනීයයි. එපමණක් නෙවෙයි එයා ඊටාම ධෛර්යමත් නිර්භයව අවංකව කෙලින් කටයුතු කරන කෙනෙක්. කිසිම කෙනෙකුට බය වුණේ නැහැ. අදත් ඒක එයා කරනවා. අද හොඳයි. අල්ලස් යෝජනාවක් තියෙනවා. ඒත් වශයෙන්ම මෙයා එක්තරා මට මතක නැහැ හැටියට එයාගේ මුදල් ගනුදෙනුවක් එයා තිබුණා. ඇත්ත වශයෙන්ම මුදල් ගනුදෙනුවක්. ඒ මුදල් ගනුදෙනුව ඉලවේ ඒ මුදල් ගනුදෙනුව මෙයා ඒ තමන් ලැබෙන්න තියෙන මුදල ඉල්ලුවා. ඉල්ලුවාම එයා මුදල් ගනුදෙනුවක් කියන්නේ අපි තමාර බඩුවක් ගත්තාම සල්ලි දෙනවා කියලාත් ගන්නවනේ. ඈ හරිද? එතකොට කාරයා මෙයාට දෙන්න තිබුණ එකක්. එතකොට මෙයාට ඒ ගන්න තිබුණාම එයා ඒ මේ මුදල ගන්න එයා මේකට ගියා. එතකොට ඒ කස්ටම් නිලධාරී නෙමෙයි මෙයාට විරුද්ධ කස්ටම් නිලධාරී ඒ ගනුදෙනුකාර මුස්ලිම් නිලධාරී බයිබල් කොමිෂන් අල්ලාගෙන මෙයාට සල්ලි දෙන වෙලාව ඇල්ලුවා. මෙයා මේ සල්ලි ගත්ත හැටි. ඒක බ්‍රයිබරි එක නෙමෙයි. හරිද? ඒක එහෙම මාට්ටු කරා. ඒ වෙලාවේ නඩුවේදී ඒවකට සාක්ෂි ඒ නඩුවේදී එතකොට ඒ වකවානුවේදී මේ කොඩිතුවක්කු නීතිඥයෙක් නෙමෙයි. නමුත්
ඒ තමන්ගේ නඩුවට තමන් තම කටේ කතා කරන්නට නීතිජ්ජෙක් වගේ නේද? තමන්ට අයිතියක් වෙන ඕන කෙනෙකුට අයිතියක් තියෙන නීතිජ්ජෙක් වෙන්න ඕනේ නැහැ. තමන් නිදහස කතා කරමු. ඒකේ සාක්ෂි දුන්නා. ඒවකට ප්‍රින්සිපල් කලෙක්ටර්ලා හිටපු එච්.පී. දිසානායක ඒ වෙලාවේ මේ මහා භාණ්ඩාගාරයේ ඩිපියුටි සෙක්‍රටරි හිටියේ. එයා ඒවකට ප්‍රින්සිපල් ඩිරෙක්ටර් ජෙනරල් හිටපු බීරතේකර මහත්මයා එක්ස්පෝර්ට් එක බාරයට මමත් තුන්දෙනාම කිව්වා මේක බොරුවක් කියලා. කොබාරෝ නිදහස් වුණා. ඒ අතරතුර මෙයාට පිටරට යන්න සිද්ධ වුණා. ඒක ඇතින් ඇත්ත වශයෙන්ම යන්න සිද්ධ වුණේ කිව්වනේ මුලින් කිව්වනේ මම මේ ප්‍රින්සිපල් කලෙක්ටර්ලා ඉදලා මේ තපල මාත්‍යන්තට ලේකම් වශයෙන් ගියා කියලා. ඒ වකවානුවේදී ඒ කියන්නේ රජි මේ අර්ජුන නාත්තුගේ තාත්තා රේන්ජ් කම්පුන්ගර් ඒ දවස්වලට අර ඩියුටි ෆ්‍රී නැත්තම් ඩියුටි ෆ්‍රී ගෙනපු කාර් විකුණනවා. ඒක අල්ලලා එයාට දවල් ගන්න යනකොට ඒකට ඒක ඒකේ කටයුතු කරන විට රජී තරුණ පාර්ලිමේන්තුවේ කිව්වා ඒ විනයමේ පකා ගන්න නිසා තමයි මේවා කරන්නේ, අපට කරදර කරනවා, අපි කිසි දෙයක් කරලා නැහැ කියලා. ඒකට ඇත්ත වශයෙන්ම ජනාධිපති කුමාරතුංග මන්නාරම කුමාරතුංග ගුණත් ඒක එහෙම නෙවෙයි කියන තිබුණා. නමුත් ඒ වෙලාවේ එයාට මරණ තරදින නිසා එයා රටින් පැනලා යන්න අවශ්‍ය වුණා. ඒ වෙලාවේ හොඳට ලක්ෂ්මන් කරා වගේ හොඳ නිලධාරියෙක් නිසා ඔහු බ්‍රිටිෂ් හයි කොමිෂන් එකට ලිව්වා මෙයාට රිසයිලම්. ඒ අනුව තමයි ඔහු ඉංගලන්තෙදී ඒ ඉංගලන්තෙ ගිය ඔහු නීතිඥ පාසුනා. අද ඔහුට ඉංගලන්තෙදී නීති මෙත් කියලා. අද එයා අද මම දන්න හැටියට ඉතාම දක්ෂ ඉතාම ඉහළ ඇත්ත වශයෙන්ම එයාට ශ්‍රේෂ්ඨ අධිකාරියේ සුප්‍රීම් කෝට් ජජ් කෙන් මේ අග්‍රමිනිස් කාර්යකර්ත තනතුරට වටිනවා කියන එක කියන්න පුළුවන්. පැහැදිලිව කියනවා නම් මගේ මතකයේ හැටියට ඔය කටයුතු කරන වෙලාවේ එක්විති දිසානායක ප්‍රින්සිපල් කලෙක්ටර් නැකම් ප්‍රධාන ප්‍රින්සිපල් කලෙක්ටර් ඉන්න කාලේ එයාට රිවෝල්වර් එකක් දුන්නා. පළවෙනි වෙනකොට දීලා තිබුණේ මෙයාට තරදෙන තියෙනවා කියලා දැරගෙන. අපි මම දන්න හැටියට සාමාන්‍ය යාපනයේ වැඩ කරන නිලධාරියන්ට පිට ඉන්න ඇයට රිවෝල්වර් දෙන්න අපිට දෙනවා. නමුත් මෙහෙ වැඩ කරන ඇයට රිවෝල්වර් දෙන්නේ නැහැ. නමුත් ඒ දුන්නේ එවකට හිටපු ප්‍රින්සිපල් කලෙක්ටර් මෙයා කරන වැඩ භයානක බව දැනගෙන එහෙම නීතිඥයෝ බොහොම අඩුයි, විරලයි. මම දන්නේ නැහැ ඒක. මම නිතරම කලම් ටෙලිග්‍රාෆ් එකේ තියෙන කියනවා ඔය වගේ මගේ සාමාන්‍ය ඉතිරිය තමයි උදේ නැගිට හැටියේ කලම් ටෙලිග්‍රාෆ් පැය දෙකක් විතර එකක් ඔබ කියන පත්‍ර කියව. ඒ කියවීම නඩ බැගල් දක් තමයි. කොඩිතුවක වගේ තව තුන් දෙනෙක් ඉන්නවනේ ලංකාවේ. හරිද? මේ ලංකාවේ නුඟක් අධිකරණයේ නීතිඥයෝ ඇටෝනි ජෙනරල් වගේ අය ඉන්න සමහර කල්හරු ඇටෝනිවරුලා. පැහැදිලිව කියන්න ඔය දෙක කිව්වේ ජාති ભેද මොකක්වත් නැහැ. හරි දෙයක් කරන්නේ. ඒ ටිකයි මම මේ නාගිතර කරන්නේ. නාගිතර මම පළකනවා කියලා මුළු දෙපාර්තමේන්තුවේ ඉඳලා මට විරුද්ධයි. කෙලින් වෙන්න මෙන්නේ. කෙලින් වෙන්න නෑ. ඔය ඒකලක තියෙන මේ ඒකලගේ ඒක ඇජෙන්ඩා දිනන කරුණු දෙකක් තියෙනවා. කවුරු හරි වැත්ත වශයෙන් දේශපාලනය කියන එක කුස්සි වලක වැටෙනවා වගේ වැඩක්. ෂෙක්ස්පීර් කියන එකට වන්දනා කුස්සි වලට වැටෙනවා වගේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙතිස් කතා කරන්න එපා කියලා තිබුණා. දෙතිස් කියන කතා 32ක් කරන්න එපා. ඒ කතා 32න් පළවෙනි කතාව තමයි රාජකතා. රාජකතා කියන්නේ දේශපාලන කතා. ඒ කියන්නේ දේශපාලනට යන මිනිස්සු බලය ආරක්ෂක ලබා ගැනීමට මහ කැත වැඩ කරනවා. හැබැයි දසරාජ ධර්මයන් රජවරු රටකරු කියන බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දසරාජ ධර්මයන් කියන්නේ තමන්ගේ ලාභයට වාසියක් නෙවෙයි, කරුණාව අරගෙන දසරාජ ධර්මයන් කියලා කිව්වට එහෙමයි. එහෙමයි අඩුයි. අඩුයි කියලා එතෙන්ද යන්නේ නැතු ඉන්න කවුරු හරි කවුරු ඉදිරිපත් වෙනවා. සමහර විට කොඩිතුවක්කට දැන් ඉන්න මම හිතන එක මන්ත්‍රී කෙනෙක්වත් කැමති නැහැ එයා එනවට.
එයාව ඩියුටි ෆ්‍රී කාර් දෙනවට ආරාධනා කරලා ඔක්කොට විරුද්ධ වෙනවා. කෙලින්ම කියනවා. නමුත් කවුරු හරි නියමයක් මඟ පෙන්වන්නේ කිඳු. කවද හරි ගියාම එතකොට එහෙම කෙනෙකුට පාර කැපෙනවා. මෙයා නැති වුණාට අඩුවන්නේ තව ඊට පස්සේ හතර පස් දිනකට හරි මෙන්ජියෝ පාර කැපෙනවා. ඒ නිසා මෙයා පාර කපන්නේ මඟ පාදන්නේ කියලා අපට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ උ ජයග්‍රහණය කරොත් ලංකාවට වෙන්න පුළුවන් හොඳම දේ. හේතුව අනවශ්‍ය විදියට මන්ත්‍රීවරුන්ට හම්බ කරලා දෙන්නෙත් නෑ. නිලධාරීන්ට හම්බ කරලා දෙන්නෙත් නෑ. නීතිඥයන්ට ඕන ඕන විදියට හැදිරෙන්න දෙන්නෙත් නෑ. අග්‍රමෙච්ච කාර්යය ඉදලා ඇටරෙන්ඩර් දක්වා මේ වලිගෙන් අල්ලලා කළවන්න පුළුවන් තත්ත්වෙ පිටුදු. ඒක දැනපත් කරලා තියෙනවා. එයා හිටපු කොහොම ජනාධිපතිරට විරුද්ධව දාලා තියෙනවා. අග්‍රමෙච්ච කාර්යයෙන් දාලා තියෙනවා. හරිද? ඈ සරත් සිල්ලට කවුද අද මේ මොහාට් පීරිස් ඒ වගේ අයට හම්බුර විරුද්ධව. දැන් මේ නැට රජෙන්ටත් විරුද්ධව තියා තියෙනවා. ඒගොල්ලෝ මේ කටයුතු කරන්නේ නැහැ කියනවා. එතකොට ඒ නිසා එයාට තියෙනවා සම්පූර්ණ බඩයක්. හරිද? තෝන්ලනු එයා ගතේ තියෙන. ඒ ටික වට කියන්න පුළුවන් පැහැදිලිව.